පුරා වසරකටත් වඩා කාලයක් වෙන්ටිලේටර් මැෂිමක ආධාරයෙන් සිටි ජැක්සන් ඇන්තනි මහතාගේ වියෝව මේ වන විට කලා ලෝකය කම්පා කරවන පුවතක් වී තිබෙනවා. ඔහුගේ දේහය මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. ජැක්සන් ඇන්තනි මහතා සුවවමින් සිටින බව ඔහුගේ පවුලේ අය පසුගියදා පැවසුවත් ඊයේ දිනයේ ඔහුගේ වෙනස්කමක් දැක ගැනීමට තිබූ බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු පවසා තිබුණා. වෛද්‍යවරු ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ඇන්තනි පවුලේ සියලු දෙනා රෝහලේ රැඳී සිට තිබෙනවා. කුමාර මුණසිංහ සහ මාධවී ඇන්තනි ඔහු අසල රැඳී සිට ඇති අතර අද අලුයම ඔවුන්ට යම් වෙනසක් දැනුණු බව පවසා තිබුණා. පාන්දර දෙකට විතර අප්පච්චිගේ ඇස්සක කඳුළු තියෙනවා දැක්කා. ඩොක්ටර්ස්ලා ඊයේ රෑ කිව්වා අප්පච්චිගේ තත්ත්වය උත්සන්නයි. පෙනහළුවල සංකූලතා තියෙනවා. අපිට ටිකක් අමාරු වෙයි කියලා. ඒ වෙලාවේ ඉඳලා අපි හැමෝම හොස්පිටල් එකේ හිටියා. අම්මයි මමයි අප්පච්චි ළඟින් හෙළවුණේ නැහැ. පාන්දර තුන විතර වෙද්දී අප්පච්චිගේ අතේ උණුසුම අඩු වෙනවා කියලා දැනුණා. අනේ මගේ රත්තරන් අප්පච්චි අපිව දාලා ගියා යනුවෙන් මාධවී ඇන්තනි හඬමින් පවසනවා. ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනි රංගධරයාණෙනි ඔබට සුභ ගමන්.